Kalau അയ്യോ അവിടെ ഇങ്ങനെ വരുവേ അന്ന് വേണം പ്രത്യക്ഷ ඒ ප්‍රත්‍යක්ෂ කොටස් පහ මම ඔයගලට වෙන වෙනම කරා ඊළඟට මම මට පොඩ්ඩක් කියන්න මම ඒක අභ්‍යාස දුන්නා ඔයගලට හදා ඔව් සර් හරි ඇත්තටම අභ්‍යාස ටික කරාද
ඇත්තම අපි අපේ කියන්නේ මං කියන්නේ මේ 100% ඕගොල්ලෝ කරා කියලා. නමුත් ඕගොල්ලන්ට පුළුවන් ගණන් ටික හදපු කට්ටිය වාක්‍යයක් ගන්න පුතේ. කරපු කට්ටිය මාක් එකක් ගන්න බලන්න. බොරුවට දාන්න එපා. මාවරකට වර වැඩක් නැහැ. ගියේ සතිය ඉගෙන ගන්න පාර දුන්න අභ්‍යාසවල අභ්‍යාස කරපු කට්ටිය මාක් එකක් ගන්න. Hai denai, hai hata, borwar dani ma, borwar dani ma, sasini dulaksi, jetmini, rasmika, malaysia, tanuja, binudi, sandali, ono cerai dalati, hai, dek dona anikasi, kapundak kati api api kene, hai, dan menemeh-menemeh kati ya. Mama mehe mehe ma ganan kepe a koko laki sakat sakaran na mehe 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 ganan kino kute mata woko laki mehe apia kito woko ma sakat sakaran na kuro. Wede mehe 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 ma mama woko ma ten sakat sakaron woko laki kalko na ganan to woko laki mehe ma mehe kwe sarkan kulo bawe a kare ganda mehe ma piti woko laki pini ne wuda woko pini ne mama mehe kito. Hebe ma mata ganan kito sakat sakaron no mehe pini ne. හැබැයි මොකක් ඔක්කොම සාකච්ඡා කරන්නේ මේකම තමයි පුතේ ප්‍රත්‍යක්ෂ පාඩම හරිම වැදගත් පාඩම මේ පාඩමේදී තමයි ඕගොල්ලන්ගේ අර තර්කානුකූල පිටිවිලි ටික අවදි කරන පාඩමක් මේක. එන තර්කානුකූල පිටිවිල්ලක් නැතුව අපිට ගණිතයක් නැහැ. හැම විටම ගොඩක් පාඩම් වල තර්කානුකූල පිටිවිල්ල අවශ්‍යයි. ඒ කියන්නේ තර්කානුකූල භාවය අවශ්‍යයි. ඉතින් පුතේ මේ තර්කානුකූල භාවය අවශ්‍ය වෙද්දී මම මේකේ නෝට් එක හදන මෙන්න මෙහෙමයි මේ ගණන හදන විදිහ මෙහෙමයි කිව්වට ඕගොල්ලෝ එක ලියාගයි ඕගොල්ලන් සමහර වෙලාවට තේරෙයි. හැබැයි ඒ තේරුණාට වඩා නැත්තේ ඒක ඕගොල්ලෝගෙම මේක උත්පාදනය වෙන්නේ නැහැ. තේරුණා? මොකද මේ ගානට හත මම හදන ගාන ඕගොල්ලන්ට තේරෙයි. ඕගොල්ලෝ ඒකෙන් කල්පනා කරයි. නමුත් මතක තියාගන්න එක 100%ක් සාර්ථක ක්‍රමයක් නෙවෙයි. ඒක නිසා මතක තියාගන්න හැම දරුවෙක්ම හදන්න වැරදුනාද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. හරියනවද වරදිනවද කියන එක නෙවෙයි මෙතනදී තියෙන්නේ. තමන් විසින් මේක උත්සාහ කරන්නේ. අන්න එතකොට තමයි පුතේ ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නේ මේ තර්කානුකූල කතාව තර්කානුකූල පිළිවිද අවදි කරගන්න පුළුවන් නේ. අන්න එතෙන්දී විතරයි. එහෙම නැති වුණොත් මම මේ නෝට් එක දුන්නොත් ඒක ලියාගයි ඔයගොල්ලෝ ඒ ගාන හදයි. ඔයගොල්ලන්ට ඒ ගාන තේරෙයි. හැබැයි ඒක විතරක් කරක් නැහැ. මේක තමන් විසින් හදාගන්න ඕනේ. හරි. පුතේ මම එහෙමනම් ඉස්සෙල්ලාම අද පටන් ගන්නවා. හතේ එක අභ්‍යාසයේ හැමෝම පෙළගත් හතේ එක අභ්‍යාසයේ හතේ එක අභ්‍යාසයේ මම ඉස්සෙල්ලම සාකච්ඡා කරන තුන්වෙනි ගාන හතේ එක අභ්‍යාසයේ තුන්වෙනි ගාන පෙරලා ගන්න හැමෝම පිටු අංකය 82 පිටුව 82 මෙන්න මම මේ රූප සටහන අඳිනවා පුතේ හරිද මම මේකේ රූප සටහන අඳිනවා මෙන්න මේ තුන්වෙනි ගානේ විස්තරය තියෙන්නේ 81 පිටුවේ තුන්වෙනි ගානේ විස්තරය තියෙන්නේ 81 පිටුවේ රූප සටහන තියෙන්නේ 82 පිටුවේ අසු දෙකේ කිය රූප ගැන පිටුවේ තියෙන රූප සටහන අමාදෙ. වෘත්තයක් තියෙන. හරි. දැන් මේ වෘත්තයේ තියෙනවලු O කේන්ද්‍රය. මේ වෘත්තයේ කේන්ද්‍රය හරියට මේ කියන්නේ මැද සෙන්ටර් එක O. දැන් ඔන්න මම ඒක ලකුණු කරා. ඊළඟට මේ රූප සටහනේ තියෙනවා මෙන්න මේ විදිහට ත්‍රිකෝණය ඇඳලා. ඔයගලට පැහැදිලිව පේනවා. ඒකම මෙන්න මේ කෙළවර වල දෙක A සහ B කියලා ලකුණු කරලා තියෙනවා. ඔන්න ඔය රූප සටහන ඇඳලා ඉවරලා පුතේ මම තුන්වෙනි ගානේ තියෙන විස්තරය කියනවා බලන්න මොකද කියේ ඕ කේන්ද්‍රය වූ වෘත්තය මත ඕ කේන්ද්‍රය වූ වෘත්තය මත ඒවා බී ලක්ෂ්‍ය පිහිටා ඇත්තේ ඒ දැන් මේ වෘත්තය මත ඒ කියන ලක්ෂ්‍යයක් තියෙනවා බී කියන ලක්ෂ්‍යයක් තියෙනවා හරිද ඒ සමග බී ලක්ෂ්‍ය පිහිටා ඇත්තේ ඕ ඒ O A සමානයි A B වන පරිධිය. O A කියන රේඛාව A B රේඛාවට සමාන වන පරිධිලු මේ රූප සටහන ඇඳලා තියෙනවා. ඔන්න ඔහොම විස්තරයක් කියනවා. මම ඕගොල්ලන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. මේකේ මම කියන්නේ මේකේ ආයි කියන්නම්. මේ රූප සටහන ඇඳලා තියෙන්නේ O A කියන රේඛාවේ දිග ඒ මේ රේඛාවේ දිගට සමාන වෙන විදිහට මේ රූප සටහන ඇඳලා තියෙනවා. දැන් එහෙම විස්තරයක් කියමු. පුතේ එහෙම විස්තරයක් කිව්වොත්
ඕගොල්ලන්ට අයිති රූප සටහනක් තියෙනවා. දැන් මේ ඇන්ද මේ මම දැන් මේ රූප සටහන මේ රූප සටහන අයිති මට. දැන් ඕගොල්ලෝ ඇන්ද නම් ඕගොල්ලන්ට රූප සටහන ඒ රූප සටහන අයිති ඕගොල්ලන්ට. හරි. එතකොට ඕගොල්ලන්ට අයිති රූප සටහනක් තියෙන්නේ මේ විස්තරාත්මකව කියලා තියෙන දෙයක් කලකුණු කරගැනීම නැත්නම් ලකුණු කරගන්න එකේ අයිති ඕගොල්ලන්ට තියෙනවා. හරි. දැන් අපි හිතමු ඕගොල්ලෝ මේ රූප සටහන ඇඳගත්තා. මේ රූප සටහන දැන් ඔයා ඕගොල්ලන්ගේ. එතකොට දැන් මෙන්න මේ ගානේ විස්තරය කියලා තියෙනවා OA කියන රේඛාව AB කියන රේඛාවට සමානයි කියලා. එතකොට පුතේ මේ වචනයෙන් දීලා තියෙන ඒ කියන්නේ අපි කියනවා ලිඛිතව ලියලා තියෙන මේ පුතේ ඔයා ඕගොල්ලන්ගේ රූප සටහනේ ලකුණු කරගතියි. ලිඛිතව දීලා තියෙනවා නම් යම් තොරතුරක් එය ඔබේ රූප සටහනේ කලකුණු කරගත යුතුමයි. වචනේ දීලා තියෙන විස්තරය රූප සටහනේ තමන්ගේ රූප සටහනේ තමන් මාර්ක් කරගන්න කලකුණු කරගන්න ඕනේ. මට පොඩ්ඩක් කියනවාද OA සමානයි AB කියන රේඛා දෙක ලිඛිතව දීලා තියෙන එක කොහොමද මම මගේ රූප සටහනේ නැත්තම් ඕගොල්ලෝගේ රූප සටහනේ කලකුණු කරගන්නේ කියලා මට කවුරු හරි දරුවෙක් කියන්න බලන්න. ඉරි දෙකක් ගහගන්න පුළුවන්. අන්න හරි. මොකද දන්නවද? මෙන්න මේ OA කියන රේඛාව AB කියන රේඛාවට සමානයි කියලා පෙන්වන්නේ පෙන්눔 කරන්නේ දරුවනේ මෙන්න මේ විදියට ඉරිකෑලි දෙකක් ගන්න. මේ රේඛාවට තනි ඉරි එක ඉරිකෑල්ලකු මේ AB කියන රේඛාවට තව ඉරිකෑල්ලකු ගන්න. මේකෙන් හඟවන්නේ මේකෙන් පෙන්눔 කරන්නේ මේ සලකුණු දෙකෙන් OA රේඛාව AB රේඛාව සමාන බවයි පෙන්눔 කරන්නේ. එහෙනම් ලිඛිතව දීලා තියෙන දේ මම මගේ රූප සටහනේ කලකුණු කරගත්තා වගේම ඕගොල්ලොන්ට පුළුවන් වෙන්න ඕනේ ලිඛිතව දීලා තියෙන එක ඔයාට ඔයාගේ රූප සටහනේ මේ ආකාරයට කලකුණු කරගත යුතුමයි. දැන් ඔන්න ඔය ගාන නිර්මාණය කරපු ගාන ප්‍රශ්නය සකස් කරපු කෙනා අපිට දීලා තියෙන උදව්ව තමයි ඔය කලකුණු කරගත්. මොකද ගානක් දෙනකොට ඒගොල්ලෝ අපිට ප්‍රශ්නයක් දෙනකොට උදව් කීපයක් උදේ අපිට දෙනවා. ඒ උදව්ව මම අරගෙන ඒ උදව් ප්‍රයෝජනේ ගන්න තමයි ඒගොල්ලෝ දෙන ප්‍රශ්නයට අපි පිළිතුරු යන්න ඕන. දැන් අපි බලමු ඒගොල්ලෝ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ අපෙන් කියලා. මෙන්න කියනවා මෙන්න මෙන්න ABO පාද අනුව කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද සඳහන් කරා. දැන් අපෙන් අහනවා මේ ත්‍රිකෝණය පාදවල දිග අනුව කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද කියලා පෙන්눔 කරන්න කියලා. මම ඔයාලා හතේ ඉගෙනගත්ත දෙයක් මතක් කරන්න. ත්‍රිකෝණය නම් කරන ක්‍රම දෙකක් තියෙනවා. ත්‍රිකෝණය නම් කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පාදවල දිග අනුව පාදවල දිග අනුව ත්‍රිකෝණ වලට නම් දා. ඒ වගේම තව එකක් කරනවා ත්‍රිකෝණයක කෝණවල කෝණවල විශාලත්වය අනුව කෝණවල විශාලත්වය අනුව පුතේ ත්‍රිකෝණ වලට නම් දා. හරි. ත්‍රිකෝණය නම් කරන ආකාර දෙකක් තියෙනවා. පාදවල දිග අනුව සහ කෝණවල විශාලත්වය අනුව. කවුරු හරි කෙනෙක් කියන්න බලන්න ධර්ම විදිහට පාදවල දිග අනුව පාදවල දිග අනුව ත්‍රිකෝණ නම් කරන විදිය පුළුවන් නම් කියන්න. පාදවල දිග අනුව ත්‍රිකෝණ වල දාන නම් කියන්නේ ත්‍රිකෝණ පාද දෙකක් සමානයි නම් දීපාදි ත්‍රිකෝණ පාද තුනම සමානයි නම් විෂමපාදී ත්‍රිකෝණ පාද තුනම දෙකෙන් සමාන නම් ඒකට කියනවා සමපාද ත්‍රිකෝණ. වෙරි ගුඩ්. ඊළඟ පාද දෙකක් විතරක් දෙකෙන් සමාන නම් සමද්වේපාද ත්‍රිකෝණ. පාද තුනම එකිනෙකට දිග වෙනස් නම් ඒකට කියනවා විෂමපාද ත්‍රිකෝණ. හරි. මම මේක අහනවා. කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වලට නම් දැම්මේ කොහොමද?
රිජුකෝණී රිකෝණ ඔව් හරි රිජුකෝණී රිකෝණ වර්තෝණ සුජුකෝණී ත්‍රිකෝණ අංශක 90ට වඩා අඩු කෝණ සුලුකෝණී ත්‍රිකෝණ අංශක 90ට වඩා වැඩි කෝණ මහා කෝණී ත්‍රිකෝණ ඔව් හරි හොඳයි උත්තර දුන්න සියලුම ඕනේ මෙන්න මේ වගේ ත්‍රිකෝණයක එක කෝණයක් අංශක 90ක් වෙනවා නම් ඒක කියනවා රිජුකෝණික ත්‍රිකෝණ අංශක 90ට වඩා විශාලත්වය වැඩි කෝණයක් තියෙනවා නම් ඒකට කියනවා මහා කෝණික ත්‍රිකෝණ සියලුම කෝණ රිජුකෝණ වල අඩු කෝණ තියෙනවා නම් ඒකට කියනවා සුළු කෝණික ත්‍රිකෝණ හරි එතකොට ත්‍රිකෝණ වල නම් 6ක් තියෙනවා නම් තුනක් දාන්නේ පාදවල දිගානුව ඒ වගේම කෝණ වල විශාලත්වය අනුව නම් තුනක් දානවා ඒ කියන්නේ කෝණ ත්‍රිකෝණ වල නම් 6ක් දැන් අපිට කියන්නේ මෙන්න මේ රූප සටහනේ මේ තොරතුරු හරහා අපේ අහනවා OAB කියන්නේ කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? එතකොට අපෙන් අහන්නේ මොනවද? පාදවල දිගානුව මේ කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද කියලා. එහෙනම් මෙන්න මේ සමද්විබල සුළු කෝණයක මහා කෝණයක කියන කතන්දරේ අපිට වැඩක් නැහැ. මෙතෙන් එනවා පාදවල දිගානුවයි අයිකොල්ල අපෙන් උත්තරය බලාපොරොත්තු වෙන්නේ. එතකොට පුතේ පාදවල දිගානුව නම් මේ ත්‍රිකෝණය සමපාද එකක්ද? සම ද්විපාද එකක්ද විෂම පාද එකක්දයි කියලා අපි උත්තරේ හොයන්න ඕනේ. ඔය කියන ත්‍රිකෝණ වර්ග තුනේ මොන වර්ගයකට අයිති එකක්ද කියලායි අපි දෙන්නේ අහන්න ඒගොල්ලෝ අහන්න. දැන් අපි එහෙම උත්තර දෙන්න. හොඳයි. ඒකට නිකන් උත්තර දෙන්න බෑ. ඒකට තියෙන්න ඕනේ තර්කානුකූල හැකියාව. මේක කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද කියලා හොයන්න. ඒකට තියෙන්න ඕනේ පුතේ අපි ගාව තර්කානුකූල අදහස්. හරි. එහෙම නැතුව एक वन बाय टू ने मोगा खाने का तो आगे किया लगी थी वाह इसे वो उत्तर देने का बैठ गए अरे ये ना मामा मैंने ना कहे का उत्तर देना दीदी है उत्तरे होया गया मैं दीदी हम होंदे इन बाला गया ना मनोहर वो बोला तो प्रश्न है तीनों ना आगे खाओ मार के लगा के कहा दें मामा मैंने मेरे में कहा कि मेरे को मटर मैं इलाके के प्रश्न है रेंज इस तरह मेरे को मटर उड़ा हुआ मौका तो दोनों उड़ा हुआ ओ ए समानाई ए बी हर ए रोलो ही मत दो ए रोलो ये लगे इंपान वो प्रश्न है ये लगे वो बोलो तो अपना भी मुझे बालान ए रोलो ये लगे एक ही आने ए रोलो उदाउ हुआ ए उदाउ हुआ लगा आप ही आने ए रोलो बी लगे इस बदले वाले में से आप ही बालान है तो ले लिया ने दांत पे बी लगे ये ना दे वालों ने आप ही लिया ने दांत पे समानाई AD කියලා දීලා තියෙනවා. ඒකට මම දානවා මොකද්ද? 10 හරි. ඔන්න 10 කියලා දීලා. දැන් ඕගොල්ලෝ මේ වෙනකම් දැනගත්ත දේවල් හරහා මට පුළුවන් නම් වෙන පාද දෙකක් සමානයි කියලා තර්කයක් කියන්න. වෙන පාද දෙකක් ගැන පුළුවන් අදහසක් ඕගොල්ලෝ ඉදිරිපත් කරන්න බලන්න. OA සමානයි OB අරය අන්න හරි OA කියන රේඛාවේ දිග සමාන වෙනවලු OB රේඛාවේ දිගට ඔව් මම පිළිගත්තා හැබැයි පිළිගත්තට බෑ මට ඒකට සාධාරණ හේතුවක් මම වරහන් නැතුනේ ලියන්නේ එහෙම නැතුව මොකද වෙන්නේ මේක ගාන පිළිගැනීමකට ලක් වෙන්නේ නැහැ ඒ කියන්නේ මේ ගාන දාන සම්පූර්ණ ලක්ෂණ ප්‍රමාණයක් ඕගොල්ලන්ට හම්බ වෙන්නේ නැති වෙනවා තමයි. ඒක නිසා මේක කිව්ව දේ හරි. මම පිළිගන්න. හැබැයි පිළිගන්න නම් ඕගොල්ලෝ මට මේ සඳහා හේතුව සාධාරණ ඇත්ත හේතුවක් ඉදිරිපත් කළ යුතුයි. කියන්නේ බලන්න මොකක්ද හේතුව? සර් ඒකට එන්න ඕනේ අරය. වැරදි කො. අරය. මතක තියාගන්න
එකම වෘත්තයේ අරයන් වල විශාලත්වයන් එකිනෙකට සමාන එහෙනම් මේ ඇදලා තියෙන කේන්ද්‍රය O කියලා කියනවා කේන්ද්‍රය O කියලා කියනවා එහෙනම් මේ O A කියලා හඳුන්වන පාදය ඇත්තටම අරය ඒ වගේම මේ කියන පාදය OB මේ රේඛා කේන්ද්‍රයනේ O එහෙමනම් B කියන්නේ මේ වෘත්තය මත එහෙනම් OB කියන්නේ අරය එහෙනම් O A කියන්නේ අරය නම් O B කියන්නේ එම වෘත්තයම අරය නම් ඕගොල්ලෝ බය නැතුව සිටේ පුළුවන් මේ පාද දෙක දෙකෙන් එකිනෙකට සමානයි කියලා ලියන්න. හැබැයි ලියලා ඕගොල්ලෝ ලියන්න ඕනේ එකම එකම වෘත්තයේ එකම වෘත්තයේ අරය කියලා. දැන් මම මෙන්න මේකේ උදව්වට දෙලා තිබ්බ වගන්තියන් ඉන්නවා. අපි හොයාගත්ත වගන්තියන් තිබ්බා. මේ වගන්ති දෙක දිහා මේ වේලි දෙක දිහා හොඳට බලලා එක්තරා දෙයක් ඕගොල්ලන්ට යම් අදහසක් ගන්න පුළුවන්. මේ වගන්ති දෙක දිහා බැලුවොත් ඕගොල්ලන්ට පුළුවන් මේ වේලි දෙක දිහා බැලුවොත් එක්තරා අදහසක් ගන්න. ඇත්තට මේක තර්කානුකූල අදහසක්. කවුරු හරි දරුවෙක් කියන්න මේ වගන්ති දෙක දිහා බලලා ඕගොල්ලන් ඉදිරිපත් කරන්න පුළුවන් සමානයි OA සමානයි OB OA සමානයි AB මෙතන OA සමානයි OB ඕගොල්ලන්ට පේනවද මේ පේන දෙකේම එක්තරා පාදයක් පොදුයි කිය. මෙතෙන්නේ OA ඉන්නවා. මේ පේනේ OA ඉන්නවා. එහෙනම් එකම කෙනා නේද අවස්ථා දෙකේම ඉන්නේ. එහෙනම් මෙයාට මෙයා සමානයි. එහෙනම් එයාම තමයි මෙතන. එයාටම මෙයා සමානයි නම් මේකෙන් කියන්නේ තුන් දෙනාම එකිනෙකට සමානයි. එහෙනම් මේ මම අන්න ඔය තර්කානුකූල අදහස මම මේ විදිහට කියන. OA සමානයි AB සමානයි OB. හරි. හරිද දරුවනි? හැම එකිනාම මෙයත් OAට සමානයි. මෙයත් OAට සමාන නම් මේ නොකියා කියන්නේ තුන් දෙනාම එකිනෙකට සමානයි. එතකොට මෙන්න මේක තර්කානුකූල අදහස. එතකොට මේ තර්කානුකූල අදහස ඕගොල්ලන්ගේ ආවේ ඕගොල්ලෝ මේක හිතලා තර්කානුකූලවයි මේ වගන්තිය ලිව්වේ. ඒ නිසා දැන් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේකට වරහන් ඇතුළේ ලියන්න ප්‍රත්‍යක්ෂ ඇසුරි. ප්‍රත්‍යක්ෂ ඇසුරෙන් කියලා ලිවිය යුතුයි. නැත්නම් අපහසුයි. මේ හැම ඕගොල්ලෝ විසින් ඉදිරිපත් කරන හැම තර්කානුකූල අදහසක් සඳහාම දරුවනේ ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ ප්‍රත්‍යක්ෂ ඇසුරින් කියලා ලිවිය යුතුමයි. හරි දැන් එකතු. දැන් එහෙමනම් මේ රේඛා තුනම එහෙම නැත්නම් මේ පාද තුනම එකිනෙකට දිගින් සමානයි. එහෙනම් දැන් දරුවනේ ඕගොල්ලෝ දන්නව නේද? පාද තුනම දිගින් එකිනෙකට සමාන ත්‍රිකෝණයකට කියන නම මොකක්ද? සමපාද ත්‍රිකෝණය. සමපාද දැන් කියනවා එම නිසා මෙන්න මේ විදිහට කිස් තුනක් ගන්න එම නිසා. එම නිසා මේක කියන්නේ මොකද්ද? ABO. එම නිසා ABO ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණය කියලා කියන්නේ හරියටම පාද තුනම එකිනෙකට සමාන නම් දෙයනේ අනිවාර්යෙන්ම යා සමපාද ත්‍රිකෝණයක් තමයි. දැන් ඔන්න මම ඕක ලිව්වා ඕගොල්ලන්ට මේක තේරෙනවද? ප්‍රශ්න දිනව නම් අහන්න අනෙක් දරුවෝ මේක ලියාගන්න. ලියන නැති දරුවෝ ලියාගන්න.
කටේ ලියාගෙන සංගා හරිද පුතේ ලියාගත්තා Dengan orang orang ogolan deh barai, itu rugan deh. Dengan oke, oya asli macam ni kanan tunai, mama orang kumini kanan helwa kute, itu orang itu juga rugan deh. Ogolan deh, hadan deh, balan deh, usaha keran deh, hari ayat deh, hari bi deh, dan deh, try keran deh, usaha keran deh, beri orang orang tu sampai apa usaha kerja. Nanti ayat dekat mama mesti usaha kerja kalau, berapa minit? Ogolu marah, na, ogolu marah juga. Eginda ini hari yang ini, ogol pun tak boleh dengan nanti dilihat ni, ni ada. Eginda mama ini, kanisa mama oyang orang ini terang kerana oyang dia ada, nak terang kerana. Ina kerana mama yang mama hati deka dia, kau tu hari kene kian deh, hati deka dia asli mama hilang itu takkan cakaran ni, hati deka dia asli tika galan, kau hari kene kian mama takkan cakaran bodoh kamu. Takkan lagi ya, bukan mana guru tak tahan yang tegang ini kan. Ia yang mampu takkan cakaran dulu kan, bukan tepuk ini. Tuna? Ah, tuna ini kan. Eka kali lupa malam? Hai, mang eh mana? Hati dekat biasa tu mengi kan? Hati dekat biasa tu mengi kan? Guru tu sahaja nak dengar ni istilah mana? Mana orang kerana guru tu sahaja nak dengar. मैं x की अनंतता नहीं, y की अनंतता नहीं, इसका कौन सा मन जिगट है अंदर है? x की अनंतता नहीं, y की अनंतता नहीं, मामा बोल रहा जिगट है अंदर। एक बार मैंने मैं के कहाला पीना वार, x की अनंतता लगता है ये देखता। a x की अनंतता लगता। मैं मित्र तब ये लोग ये एक आएगी। मैं तेरे कहाँ गया था पुणे रिक्त काय मैं करता इरिकैली देखा है मैं करता पुणे रिक्त है मैं करता इरिकैली देखा है इनमें नहीं था यार वो समझाने साल को मिला थी
එහෙමද? කතා කරා. dy අතර ඉරිකැලි දෙකක් තියෙනවා. ආය yt අතර තුනක් තියෙනවා. තුනක් තියෙනවා. අපිට වචන වලින් ලිඛිතව දීලා තියෙන්නේ මොනවද කියලා අපි පොඩ්ඩක් කතා කරලා බලමු කියවලා බලමු නේද ඔය රූප සතහන මේ රූප සතහන ඊට අමතරව විස්තරාත්මකව ඒ කියන්නේ ලිඛිතව ලියලා තියෙන්නේ මොනවද කියලා අපි බලමු අහගන්න A B C D චතුරස්‍රය චතුරස්‍රයක් කියන්නේ මොකක්ද පාද හතරක් සහිත තල රූපය චතුරස්‍රයක් කියලා කියන්නේ චතුරස්‍රයක් චතුර චතුරාර්ය සත්‍ය හතරයි චතුරස්‍ර පාද හතරයි පාද හතරයි එකයි දෙකයි තුනයි හතරයි A B C D චතුරස්‍රයේ A D පාදය මත X හා C D පාදය මත Y පිහිටා ඇත්තේ A X සමානයි C Y සහ D X සමානයි D Y වන පරිධිය කියලා තියෙනවා. දැන් එකලා එහෙම කියලා හැබැයි ඒ ලිඛිතව කියලා කියන හැම එකක්ම මේ රූප සටහනේ ලබුරු කරලා නම් තියෙනවා. රූප සටහනේ ලබුරු කරලා තියෙනවා. ඒකෙන් අපි ටිකක් හොඳයි. අපි ටිකක් ගොඩ. ඇයි ඒ? දැන් ඉස්සෙල්ලා ගානේ රූප සටහන තිබ්බට ලිඛිතව කියලා තියෙන සමහර දේවල් සලකුණු කරලා තිබ්බේ නැහැනේ පුතේ. හැබැයි අනේ මේක නම් එහෙම නැහැ. මේ රූප සටහනේ සලකුණු කරලා තිබ්බා ඒ වගේම ලියලා තියෙනවා. ඒ කියන්නේ මේක ගොඩක් හොඳයි. හරි. දැන් අපෙන් අහනවා. එහෙම දීලා AB රේඛාව සමානයි CD රේඛාව බව ඔප්පු කරන්න බව පෙන්වන්න. එතනද නම් ඔප්පු කරන්න. හරි. දැන් හිතන්න ඕගොල්ලන්ට හිතෙනවා දැන් ඕගොල්ලන්ට කියන්නේ හිතන්න ඉස්කෝලේ කව බඩු පෙට්ටිය නැතිව. අපි නිකන් එහෙම කියමු. ඉස්කෝලේ ගලා ඕගොල්ලන්ගේ කව බඩු පෙට්ටිය නැතිව. ඕගොල්ලොන්ට කියන්න පුළුවන් නෑ නෑ ඔබ තමයි හරියටම මගේ කව බඩු පෙට්ටිය ගත්තේ කියලා. එහෙම කියන්න පුළුවන්ද ළමේ සමාන්ත සැකයි කියලා හිතුණ විදිහට හිතුණු පරිදිම එයා ඔබ තමයි මගේ කව බඩු පෙට්ටිය ගත්තේ ඔයා තමයි මගේ කව බඩු පෙට්ටිය ගත්ත හොරා කියලා එහෙම ඔය දරුවන්ට කෙලින්ම එයාට ඇහිල්ල දික් කරන්න පුළුවන්ද බැහැ සමහර විට හොරා වෙන්නත් පුළුවන් යා නොවෙන්නත් පුළුවන් එහෙම නොවුණු හරි අපරාධයක් සාමාන්‍ය අපි එහෙම කියන්නේ අපි හරියටම හොයාගෙන ඔන්න අපිට පුළුවන් අපි දැක්කොත් එයා ගාව අපේ කවර් පෙට්ටිය තියනවා නම් ඔන්න අපිට කියන්න පුළුවන් ඔයා තමයි මගේ කවර් පෙට්ටිය රැස්සේ ඔයා තමයි හොරා කියලා මට කියන්න පුළුවන් එතකොට බැරි වෙලා එයා මගෙන් ඇහුවා ආ ඔයා කොහොමද කියන්නේ මම හොරා කියලා ඔයා කොහොමද කියන්නේ මම ඔයාගේ කව කඩු පෙට්ටිය ගත්තා කියලා එයා ආපස්සට පෙරලා අපෙන් නැවත ප්‍රශ්නයක් අහනවා එතකොට අපිට පුළුවන් ආ එන්න බලන්න දෙන්න ඔයාගේ බෑග් එක මේකේ කියලා බෑග් එක පෙන්නලා එයාගේ බෑග් එකෙන් කව කඩු පෙට්ටිය අරන් දුන්නා එයා ආයෙ වචනයක්වත් ඕගොල්ලන්ට කියන්නේ එතකොට ඇයි එයා හොරා කියලා ඔප්පු වුණා එයා හොරා කියලා ඔප්පු හරි එයා හොරා බව පෙන්නුවා ඒ වගේම ඔප්පු කරා හැබැයි මෙන්න මොනවද හිතන්නේ අපි ළමයාව ඒ ළමයාව සැක කරනවා මගේ කවකට පෙට්ටිය ගත්තේ එයා තමයි මම අහනවා ඔයා තමයි මගේ කවකට පෙට්ටිය ගත්ත හොරා කියලා ඒ ළමයා අහනවා මගේ ඔයා කොහොමද එහෙම කියන්නේ දෙන්න වරන්න බෑග් එක කියලා මම ඒ එයාගේ ටෙස්ට් එකයි එයාගේ බෑග් එකයි ඔක්කොම චෙක් කරා තිබ්බේ එතකොට අපි කියපු දේ හරි මට ඔප්පු කරගන්න පුළුවන් වුණාද ඒ අමුරා කියලා බැරි වුණා එතකොට මොකද වෙන්නේ එයා හොරේ කියලා මට එහෙම සාක්ෂියක් අතෝ ඉදිරිපත් කරන්න බෑ ඇයි එයා ගාව මගේ ගාව මගේ නැතුන කවුරුත් පෙට්ටිය එයා ගාව තිබ්බේ එතකොට යන්නේ ඒක තර්කානුකූල පදනමක් නෙවෙයි එතකොට මට එයාව හොරා කියලා ඔප්පු කරන්න විදිහක් නැහැ හැබැයි එයා ගාව තියෙදිම ඒ කවුරුත් පෙට්ටිය අහුරු මගේ කවුරුත් පෙට්ටිය එයා ගාව කිදිලා අහුරු අන්න මට කෙලින්ම කිව්වා එයා හොරා කියලා ඔප්පු කරන්න එහෙනම් හොරා බව පෙන්වන්න දැන් මෙන්න මේ ආකාරයට ඉස්සර ටිකක් දේලා
අපි ඒක සාකච්ඡා දැන් අපි අපිට කියනවා A B කියන රේඛාව C D රේඛාවට සමානයි බව පෙන්වන්න. එහෙම ඔප්පු කරන්න. දැන් එහෙමනම් අපි කොහොමද මේක ඔප්පු කරන්නේ කියලා දෙන්න. මේක තියෙනවා A කියන රේඛාව සමානයි C Y කියන රේඛාවට. අපි හොයාගත්ත එකද දීලා තිබ්බ එකක්. අපේ දැනුමින් හොයාගත්ත එකත් අපිට මේක දීලා තිබ්බා. දීලා තිබෙක. රූප සංගහණය කියලා කියනවා ඊට අමතරව ලිඛිතව ලියලා දීලා තියෙනවා. එහෙනම් දීලා තියෙන දේවල් වලට ලියන්නේ මොකද්ද? දත්තය. තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා. ඒක තියෙනවා කොහොමද? DA. රේඛාව සමානයි ද DY. ඒකත් අපි හොයාගන්න එක නෙවෙයි පුතේ. ඒකත් අපිට දීලා තියෙනවා. දීලා තියෙනවා අන්න දැන්. එකක්. එකක්. දැන්. මොකද හිතේ? මේ දෙන්න දිහා බලන්න. මේ දෙන්න දිහා බලන්න මොකද හිතේ? මොකද හිතේ? මම මෙහෙම. 10 සමානයි 10. හරි 10 සමානයි 10 5 සමානයි 5 මොකක් හරි තර්කයක් ඕගොල්ලන්ට ගොඩනගා ගත හැකිද මම ලියනවා මෙහෙම මෙයාගේ වම් පැත්ත මෙයාගේ වම් පැත්ත මේ සමාන ලකුණු දෙකින් වම් පැත්තේ සංඛ්‍යා දෙක එකතු කරමු ඒ වගේම මේ වඩන් දෙකේ දකුණු පැත්තේ කොටස් දෙකක් එකතු කරනවා කියන්නේ මෙයයි මෙයයි එකතු කරා මෙයයි මෙයයි එකතු කරා මට කියනකොට දැන්වත් ඕගොල්ලන්ට දැනෙන අදහස මතක් උඩ ඉරයි යට ඉරයි සමාන නෑ ලැබෙන පිළිතුර එක සමානයි ඔව් මේ වම් පැත්තේ දෙදෙනාගේ එකතුවෙන් ලැබෙන පිළිතුර දකුණු පැත්තේ සමාන ලකුණෙන් දකුණු පැත්තේ දෙදෙනාගේ ලැබෙන එකතුව එකිනෙකට සමාන. මේක තර්කය. මේක තර්කය. නිකන් හිතන්න. මෙන්න මෙහෙම වගන්ති දෙකක් කියලා කිව්වා. ඒ වගන්ති දෙක ලියලා අපි මුදින් එක බැලුවොත් අපිට එක්තරා තර්කයක් අපේ ඔළුවට එන්න ඕනේ. එහෙමනම් පැහැදිලිවම පේනවා. මේ වගන්ති දෙකේ වම් පැත්තේ දෙන්න එකතු කරොත් ලැබෙන පිළිතුරට ඔය වගන්ති දෙකේ දකුණු පැත්තේ දෙන්න එකතු කරොත් ලැබෙන පිළිතුර එකිනෙකට සමානයි නේ මේක පිළිගන්නවද උරු පිළිගන්න වෙනවද ඇයි මේ දෙන්නගේ එකතුවක් 15යි මේ දෙන්නගේ එකතුවක් 15 එහෙනම් මේ වගන්ති අහන්න ඒක පිළිගන්නවද උරු මොන හරි සැකයක් තියෙනවද අහන්න සැක සහිත කණක් තියෙනවද අහන්න එනම් මොනවද කියන්නේ මම කියෙවෙන්නේ එකට එකඟ වෙන්න ඇති එහෙනම් ඔය තර්කයට ඕගොල්ලෝ එකඟ වෙනවා නම් මේ තර්කයට ඕගොල්ලෝ එකඟ වෙනවා නම් මේ වගන්ති දෙකේ වම් පැත්තේ දෙදෙනාගේ එකතුව දකුණු පැත්තේ දෙදෙනාගේ එකතුවට සමාන බව ඕගොල්ලන් පිළිගන්න සිද්ධම වෙනවා ඕගොල්ලෝ මේක පිළිගත්තා නම් මෙන්න මේ තර්කය පිළිගත්තා නම් මම මේ ලියන තර්කයට ඕගොල්ලෝ පිළිගන්න වෙනවා මේ වගන්ති දෙකේ ඒ වලට B එකතු කරනවා ඒ වගේම මේ වගන්ති එහා පැත්තේ CY වලට CY වලට එකතු කරනවා DY DY දැන් ඕගොල්ලෝ මේ තර්කයේ ඉස්සෙල්ලා පිළිගත්තා නම් සමාන ලකුණෙන් වම් පැත්ත සමාන ලකුණෙන් දකුණු පැත්තේ දෙදෙනාගේ එකතුවට සමානයි කියලා පිළිගත්තා නම් ඕගොල්ලෝ
then ekata ekanga viya yutu man ekanga wen dana wen mono hari prashnaya tiyenawada me wagan deeliyen ekata sambandhawa prashnaya tiyenawada AB මේ කොටස් දෙකෙන් හැදෙන රේඛාව AB. ඔව්. එහෙනම් මේ කොටස් දෙක එකතු වෙලා හැදෙන තනි රේඛාවට කියන නම මොකක්ද? DC 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 නෝත් DC. මේ කොටස් දෙක ගැන මොකද හිතෙන්නේ? සමානයි. ඇයි? ඇයි එහෙම හිතුවේ? මම කියපෙන්න නෑ මේක තර්කය මේක ඕගොල්ලන්ගේ හිතේ නැති හේතු තර්කය හිතේ නැති වෙන හැම තර්කයකටම ඕගොල්ලෝ දාන්නේ මොකක්ද සත්‍යක්ෂය ඇතුළේ හිතේ ඇති වෙන ඒ කියන්නේ ඕගොල්ලන්ගේ නිෂ්පාදනය මේක ඕගොල්ලන්ගේ නිෂ්පාදනය මේක තමන්ගෙන් ඇති වෙන නිෂ්පාදනයකට ඕගොල්ලෝ කියන්නේ සත්‍යක්ෂය ඇතුළේ මේක තමයි ඕගොල්ලන්ගේ නිෂ්පාදනය මේක තමයි ඕගොල්ලන්ගේ තර්කය එහම මේකට කියනවා සත්‍යක්ෂය प्रश्न अने හොඳයි මම මේ හතේ දෙයා අභ්‍යාසයේ තුමිණ ගන්නවද මම හඳුවා ඉතුරු ගණන් දෙක ඕගොල්ලන්ට බාරයි ඉතුරු ගණන් දෙක ඕගොල්ලන්ට බාරයි ඊළඟ මම ඕගොල්ලන්ට අහනවා හතේ තුන අභ්‍යාසයේ මම අද දවසේ සාකච්ඡා කළ යුතු එක ගණන් කියන්න නම්බරේ කියන්න හතේ තුන අභ්‍යාසයේ එක ගණන් මම ඕගොල්ලන්ට සාකච්ඡා කරන්න ලෑස්ති මට ඒක නම්බරේ කියවන හරි මොකද ඕගොල්ලෝ ලියා ගන්න එක මට පුළුවන් රූප සරණ නැද
makanda epana kiyanne man me liyala thiyenne makanda yanne epana kiyanne kawurath epa kiyanne naha man nakora passe kiyanne man liya gatte naha kiyala inda passe nan ahi diyanne puthe hondai habe thuna abhyas kare thungini gana sakatcha karanne ko ona mama thungini රූප සතුන් මිනිගානේ රූප සතහන රූප සතහන එඳහම මේ රූප සතහන ඔයගලගේ අතපොතේ තියෙන රූප සතහන තමයි මම මේ යන්නේ ඕගොල්ලෝ මේ රූප සතහන දැක්කහම දරුවනේ ටිකක් මතක් වෙන්නේ මොනවද කියන්නකෝ මේ රූප සතහන දැක්කහම අපි මේ ප්‍රත්‍යක්ෂ පාඩමක් නෙවෙයි මම මේ මොහොතේ අහන්නේ මේ පාඩම මේ රූප සතහන දැක්කහම ඕගොල්ලන්ට මතක් වෙනවා සමාන්තරයි මොකද්ද සමාන්තරයි PS කිව්වා සමාන්තරයි මේ කවුද කොහෙන් කියන්නේ නිසි ගන්න බෑ හරි ඔව් මම පිළිගන්න මතක තියාගන්න ළමයි මතක තියාගන්න දරුවනේ මෙන්න මෙහෙම දාලා තියෙන්නේ ඉන්නේ ඊතල දෙකක් දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ මේ රේඛා එකිනෙකට සමාන්තරයි කිය. හරි දැනෙන්න ඕනේ මේ. මේක දැනුණාම ඕගලන්ට මතක් වෙන්න ඕනේ කාරණා තුනක් කිය. ඊහිස් දෙකක් ඊතල දෙකක් දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ මේ රේඛා දෙක එකිනෙකට සමාන්තර බව. ඒක දැකුණු දැනුණ ගමන් තවත් කාරණා කීපයක් මතක් වෙන්න ඕනේ. කවුරු හරි දන්නේ කියන්නකෝ. රේඛා දෙකක් මේ විදිහට ඊතල දෙකකින් සමාන්තරයි කියලා පෙන්නපු ගමන් ඕගොල්ලන්ට මතක් විය යුතු කාරණා තුන මොකක්ද? මොනවා මතක් කරන්නේ? කාන්තර කෝණ දිශාව හරි මම කියන්නේ ඒකාන්තර කෝණ කියන්නේ භාගයක් හරි සම්පූර්ණ නැහැ හරි කමක් නැහැ මම කියන්නේ ආයවත් දැනගන්න ආයවත් දැනගන්න මේක ජීවිත කාලෙකවත් ආය අමතක කරන්න එපා පුතේ හරි ඒ හිස් දෙකක් දැමන මොහොතල හගන්න කියලා දෙන්න ඒ හිස් දෙකක් මෙන්න මෙවට කියනවා ඒ හිස් ඊට ඊතල දෙකක් දැක්ක ගමන් මතක් කරගන්න මේ රේඛා එකිනෙකට සමාන්තරයි. රේඛා දෙකක් එකිනෙකට සමාන්තර වුණොත් කාරණා තුනක් මතක් වෙන්න ඕනේ. මොකක්ද දන්නවද? ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමාන බව. ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමාන බව. දෙවෙනි කාරණාව අනුරූප කෝණ විශාලත්වයෙන් සමාන බව. තුන්වෙනි කාරණාව මිත්‍ර කෝණවල එකතු අංශකයක තියෙන බව. එහෙනම් මම ආයෙත් කියනවා රේඛා දෙකක් සමාන්තර නම් ඒකාන්තර කෝණවල අගය විශාලත්වය එකිනෙකට සමාන බව අනුරූප කෝණවල විශාලත්වය එකිනෙකට සමාන බව මිත්‍ර කෝණවල එකතුව අංශකයක තියෙන බව. ඔය කාරණා තුන ආයෙත් මතක් කරගන්න. හරි. දැන් අද දවසේ මම අහනකොට ඔයගොල්ලන්ගේ මේ කාරණා තුන මතක නැති වුණාට කමක් නැහැ. දැන් මම මතක් කරා. ආය දවසකවත් මම අහනකොට කරුණාකර මතක් කරගන්න ඔය කාරණා. හරි. ඕගොල්ලන්ට ඕන නම් අවශ්‍ය නම් මෙන්න මේකත් ලියාගන්න. කවුරුක් දාලා කොහේ හරි ඉඳ තියෙන තැනක ලියාගන්න පුතේ. සරල රේඛා දෙකක්. සරල රේඛා දෙකක්. එකිනෙකට සරල රේඛා දෙකක් එකිනෙකට සමාන්තර නම්
සමාන්තරනම් එකිනෙකට සමාන්තරනම් සමරේඛා දෙකක් එකිනෙකට සමාන්තරනම් එක ප්‍රෝම ඉලක්කම් එක ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමාන වේ ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමාන වේ දෙක කමාදාන හරියට අනුරූප කෝණ විශාලත්වයෙන් සමාන වේ අනුරූප කෝණ විශාලත්වයෙන් සමාන වේ අංක 3 රෝමිනකන් 3 මිත්‍ර කෝණවල විශාලත්වය අංශක 180 මිත්‍ර කෝණවල එකතුව එහෙම දෙයක් sorry මිත්‍ර කෝණවල එකතුව අංශක 180 මිත්‍ර කෝණවල එකතුව අංශක 180 හොඳයි ඔය කාරණා ටික මතක් වෙන්න ආයවත් මතක තියාගන්න හරි ආයවත් මතක තියාගන්න හොඳයි හරි දැන් එවනම් මම ආපහු මේ ගානට යන්න ඔන්න මේ විදිහට ඕගොල්ලන්ට දීලා තියෙන රූප සටහනේ මා සලකුණු කරලා තියෙන ලකුණු කරලා තියෙන මෙන්න මේ විදිහට විතරයි ඊට පස්සේ මේ රූප සටහන දිහා බලලා ඕගොල්ලන්ට දීලා තියෙන ගාණි විස්තරය කියවන්න යනවා ගාණි විස්තරය මෙන්න අහගන්න විස්තරය හැබැයි මේ විස්තරය විස්තරයක දීලා තියෙන හැම දෙයක්ම ඕගොල්ලෝ ඔයාගේ රූප සටහනේ ඔයාගේ රූප සටහනේ ලකුණු කරගන්න දැන් මේක ඔයාගේ රූප සටහන මේ අච්චුතේ තියෙන ඔයාටයි රූප සටහන ඔය අච්චුතේ කියලා තියෙන සෑම විස්තරයක්ම ඔයාගේ රූප සටහනේ ලකුණු කරගන්න දැන් අහගන්න PQR චතුරස්‍රය හරි චතුරස්‍රය 1යි 2යි 3යි 4යි පාද හතරක් තියෙන සංගුප්ත බැරිලා තියෙන රූපයකට චතුරස්‍රයක් කියනවා හරි PQR චතුරස්‍රය SPR කෝණය SPR නානේ මෙන්න මේ කෝණය සමානයි QR කෝණයට එහෙනම් මේ කෝණය සමාන නිසා පුතේ මම මගේ රූප සටහනේ මම මෙන්න මේ විදිහට ලකුණු කරගන්න හරි ලිඛිතව දීලා තියෙන වචනෙන් දීලා තියෙන දේ මම මගේ රූප සටහනේ ලකුණු කරගන්නවා ඕගොල්ලොත් ඒක පුරුද්දකට ගන්න ඕගොල්ලොත් ඒක ඒ විදිහටම කරගන්න ඕනේ ඕගොල්ලන්ගේ රූප සටහනේ ලකුණු කරගන්න ඊළඟ ආයෙ දේවා කියනවා QPS කවුද පුතේ QPS ආ QPS මෙන්න මේ හරි මම මේක පොඩ්ඩක් අඩේරකින් අල්ලන්න QPS කෝණය සමානයි රෝ QR එක QR එක ආ මෙන්න මේ කෝණය ඕ හරි මෙන්න මේ කෝණය සමානයි නෝ මේ කෝණ කියලා තියෙනවා හරි එහෙමද කියන්නේ SPR SPR සමානයි QR එක මේ විදිහට ලකුණු කරගත්තා ඊළඟ QPR QPR ආ QPR ලකුණු කරන්නේ නැතොත් QPR කෝණය QR එක කෝණයට සමානයි කියලා ලකුණු කරලා තියෙනවා හරි දැන් ඔන්න ඔය එක ලිඛිතව වචනෙන් දීලා තියෙන එක මම මගේ රූප සටහනේ ලකුණු කරගත්තා උදව් ටික ලකුණු කරගත්තා ඒකන මගෙන් අහනවා QPR කෝණය QPR පොඩේ නෝ මම වරදුන මම මට වැරදුනා මේක කියනවා SPR සමානයි PR Q හරි එක නතර කරගත්තා ඊළඟට කියන්නේ QPS හරි මේ කෝණ මෙන්න මේ කෝණය සමානයි PR එක PR එක මෙන්න මේක
මෙන්න මේ ලොකු කෝණය මෙන්න මේ ලොකු කෝණයට සමානයි කියලා කියනවා. නම් QPR කවුද QPR කියන්නේ? මෙන්න මේ කෑලි. මෙන්න මේ කෝණ කොටස QR මෙන්න මේ කොටසට සමානයි කියලා පෙන්නනවා. හරි. ආයෙත් මම පොඩ්ඩක් කියන්න. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ රූප සටහන සලකුණු කරගන්න ලකුණු කරගන්න මේ විදිහට දොන්නලේ. මෙන්න මේ කුඩා කෝණය මෙන්න මේ කුඩා කෝණයට සමානයි කියලා පෙන්නනවා. ලියලා තියෙන හින්දා ඒක මම මාක් කරගත්තා ලකුණු කරගන්න. ඒ වගේම මෙන්න මේ ලොකු කෝණය මෙන්න මේ ලොකු කෝණයට ඒ කියන්නේ R PR කියන කෝණයට සමානයි කියලා ලකුණු කරගත්තා. ඒවා ලිඛිතව දීලා තියෙන එක වචනෙන් දීලා තියෙන එක මම මගේ රූපස්ථානේ ලකුණු කරගත්තා. ඒකලා උදව් ටිකක් දීලා උදව් ටිකක් දීලා ඒගොල්ලෝ අපෙන් අහනවා. මෙන්න මේ කෝණය මම මේ පිටක් දාලා මේ පිටක් දාපු මේ කුඩා කෝණය මෙන්න මේ පිටක් දාපු මේ කුඩා කෝණයට සමානයි කියලා පෙන්නන්න කියනවා. හරි. දැන් අහගන්න ඕන මෙන්න මෙහෙම මෙන්න මෙහෙම කතාව. මෙන්න මම මෙන්න මගේ යාළුවෝ හරි මගේ ගාව තියෙන මුදල යාළුවා ගාව තියෙන මුදල එකිනෙකට සමානයි කියලා අපි දෙන්නවා. මගේ ගාව තියෙන සල්ලි ප්‍රමාණයයි මගේ යාළුවා ගාව තියෙන සල්ලි ප්‍රමාණයයි අපි දෙන්න ගාව තියෙන සල්ලි සමානයි. අපි ගාව තියෙන අපි දෙන්න ගාව තියෙන සමාන මුදල් ප්‍රමාණය. හරි. මම මගේ ගාව තියෙන මුදලේ රුපියල් 100ක් මටයි මගේ යාළුවා ගාව තියෙන සල්ලි ප්‍රමාණය ඔය සංකේ හරහා මොනවා හෝ අදහසක් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඕගල කියන ප්‍රත්‍යක්ෂය මොකක්ද? ඕක ඔය සංකේත ප්‍රත්‍යක්ෂය ලස්සන නමක් මේ විස්තරයක් කියනවා. මොකක්ද මේ විස්තරය? මම ඔය කිව්ව කතන්දරේ මමයි යාළුවයි ගැන කිව්ව කතන්දරේ අදාළ ප්‍රත්‍යක්ෂය සමාන රාශි වලින් සමාන රාශි අඩු කිරීමෙන් ලැබෙන රාශිද සමාන වේ? අන්න හරියි. මගේ ගාවයි යාළුවා ගාව තියෙන මුදල් එකිනෙකට සමානයි කියන්නේ මගේ රාශියයි යාළුවගේ රාශියයි සමානයි. මේ රාශිය කියන්නේ මුදල. මුදල කියලා හිතමු. ඒ කියන්නේ මයා ගාව මග ගාව තියෙන මුදලයි යාළුවා ගාව තියෙන මුදලයි සමානයි කියන්නේ මගේ රාශියයි යාළුවගේ රාශියයි සමානයි. ඒ වගේම මම රුපියල් 100ක් විසි කරා යාළුවා 100ක් විසි කරා අපි දෙන්න විසි කරපු රාශියින්ද එකිනෙකට සමානයි. විසි කරා ගැන අඩු වුණා. ඇත්තටම දැන් කෙබ්බ පුතුනේ අඩු වුණා. එහෙනම් මොකද්ද මේක තියෙන තර්කය? සමාන රාශි වලින් එකම රාශිය අඩු කළේ එකම රාශිය අඩු කළ විට එකම රාශිය අඩු කළ විට ලැබෙන මුදල්ද එකිනෙකට සමාන. ඇයි මංගාව තිබ්බ මුදලයි මෙයාගාව තිබ්බ මුදලයි සමානයි. ඒකෙන් 100ක් විසි කරා මෙයා 100ක් විසි කරා. දැන් මංගාව යම් මුදලක් තියෙනවා මගේ යාළුවා ගාව යම් මුදලක් තියෙනවා. ඒකෙන් හැඟෙන්නේ මංගාව තියෙන මුදලයි මගේ යාළුවා ගාව තියෙන මුදලයි එකිනෙක සමානයි කියලා තර්කය නැත්තම් ප්‍රත්‍යක්ෂය තමයි සමාන රාශියකේ සමාන රාශියේ එකම රාශිය එකම ප්‍රමාණයේ රාශිය අඩු කළ විට ලැබෙන මුදල් ඉතිරි වෙන මුදල් ලැබෙන රාශියෙන් ඉතිරි වෙන රාශියෙන් එකිනෙකට සමානයි. ඉතින් ඔක තමන්ගේ හිතේ තියෙන තර්කය වචනවලින් ප්‍රත්‍යක්ෂ විදිහට ඉගෙන ගන්න. එහෙනම්
Oke, mama gudeya. Onna, mama mega ane gudeya ane hati balaga. Mama me liyena waganti walata viruddha vime aitiya ho ekanga vime aitiya oba sathu. Ogolla ogolu sathu. Me mama kiyana ko ogolata piliganna kiyala kohewat meekiyak naha. Ehema. Ogolla meke ekak me me takana mama me kiyana ekak takana නවත සංඥාවල ඕගොල්ලෝ අහන්න ඕන මගේ එහෙම මුලේ කොහොමද එහෙම මෙන්න ගෑනේ ඇයි එහෙම වෙන්නේ අන්නේ උහහන් හැබැයි දැන් මෙయ్యනේ කියලා මට නම් කිසි කරදරයක් නැහැ එහෙම එකක්වත් අහන්නේ නැහැ නෑ මම ඕන බොරුවක් කිව්වම ඕගොල්ලෝ පිළිගන්න මම කියන්නේ ඒක මම කියන්නේ ඕගොල්ලෝ හැම වෙලාවම ගුරුවරේ මොනවද කියන්නේ ඒක ඒ විදිහටම හිතන දාන්න මම කියන ඒගොල්ලන්ට අනුමුලි මාන දාන්න කියන හරියටම ඇයි Guru area monawa te kian te, ede ede di hana makara meka angguli malata. Ei wu hitan na ege mena pas paling ege guru area kiti ega hari te aku, meka kiti ega wera te, meka kiti mana kele ega wera, mana meka hari ega wera te kira lame kal mana kara. Meka kian te guru wata meka kian te atat, kira putak kamu lu tarkan kulu hitan. Ei wana tu me guru wata hari mokung hari kiti wata kira, ege ege di hana pini kan te kwa kiti kapa da. අපි අඳුරි මාරටදී ගුරුවරයා කිව්වා ඇඟිලි කපාගෙන කපාගෙන වර කියලා මේක මෙයා කපාගෙන 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 කියලා මේක හොඳ නැහැ ඒක ඔහොම එහෙම වෙන්න එපා හරි ඕගොල්ලෝ ගුරුවරයා කිව්වත් ඒකට එකඟ වෙන්නේ නැත්තම් ඒ තැනදී ඒක ප්‍රකාශ කරන්න එකඟ වෙනවා නම් තමක් නැහැ හරි එකඟ වෙන්නේ නැත්තම් අනේ අහන්න දැන් මම ලියනවා මම වැඩි කතා කරන්නේ නැහැ මෙතනදී එකඟ වෙන්නේ නැත්තම් ඕගොල්ලෝ මහා මානකගේ අහන්න සත්‍ය කරන්න ආයෙත් කියනවා එකඟ වෙනවා නම් කියන්න මෙන්න මම ලියන දේ. S P R එමක තියලා තියෙන්නේ. ඔව්. S P R කෝණය සමානයි P R Q කෝණයට. මේක ආයේ මං හොයාගත්ත එකක් එහෙම නෙවෙයි. අනුන්ගේ දේවල් දාගෙන මම නිකන් අර අපේ භාෂාවෙන් කියන්නේ එක දාගන්න ඕනේ නැහැ. අපි නෙමෙයි මේක එක දාන්න මේකෙන්. අපි එක දාගන්න ඕනේ නැහැ. අනේ මේක දීලා තිබ්බා ඒක නිසා දීලා තිබ්බ හැම දෙයකටම දාපේ කියලා. අපි හොයාගත්තා වගේ කියන්න බෑ. මේක දීලා තියෙනවා නේද? ඊළඟ අය මොකද කියනවා QP. කෝණය සමානයි QR. කෝණය එකක් අපි හොයාගත්ත දේවල් එහෙම නෙවෙයි. ලස්සනට දීලා තියෙනවා එකක් දාපේ. අනිදි මම ලියුවා එකම වෙන්නේ නැත්නම් ඉතින් ප්‍රශ්න අහන්න පුළුවන් එකම වෙනව නම් පදන තුලින්වත් ඊළඟට මම මෙන්න මෙහෙම එකක් කියන දැන් මට ඕනේ මේක මේ කෝණේ යගේ හොයන්න මේ කෝණේ සාලක් ගන්න මට කියනවද මේ කෝණයක් ගැන සටහන් කරලා තියෙනවා මේ කඩේ ඉතිවලින් දෙයලා කියන ලොකු කෝණයක් ගැන සටහන් කරලා තියෙනවා මෙන්න මේ කුඩා වක්‍රයකින් පෙන්නන කුඩා කෝණයක් ගැන සටහන් කරලා තියෙනවා මට කියනවාද මෙන්න මේ කෝණය හොයාගන්න විදිහ මේ කෝණය විශාලත්වය හොයාගන්න මම මොකද්ද පාවිච්චි කරන්නේ ලොකු කෝණය මෙන්න කුඩා කෝණය මෙන්න මෙන්න මේ කෝණය හොයන්න නම් මම මොකද කරන්නේ ඔය විතරක් කියන්න කවුරු හරි දන්නවා සර් ලොකු කෝණයෙන් කුඩා කෝණය අඩු කරනවා අන්න හරි සර් QPS සමාන වෙන්නේ නැහැ නේද QRX වලට මොකද්ද QPS සමාන වෙන්නේ PRX වලටනේ සර් ලියලා තියෙන්නේ QRX කියලා ආ ඔව් 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 ඒක PRX හරි අනේ සෝරි PRX හරි 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 කියෝ කතාව හරි මොකද්ද මෙන්න මේ කුඩා කෝණේ අගය හොයන්නේ විශාල කෝණේ මේ කෝණය අඩු කරපුවම තමයි මෙන්න මේ කෝණය ලැබෙන්නේ එහෙනම් මේකේ විශාල කෝණේ නම මොකද්ද SPR නේද SPR විශාල කෝණය හරි SPR මේ මොකද්ද QP QPS ලොකු කෝණේ මොකද්ද QPS මේ කෝණය දෙලා තියෙන්නේ මොකද්ද? SPR. එහෙනම් ළමයි මෙන්න මේ විශාල කෝණය මේ කෝණය අනුව.
PR X වලින් PR Q අඩු කරනවා මෙන්න මේ විශාල කෝණයෙන් මෙන්න මේ කෝණය අඩු කරොත් ලැබෙනවන්නේ තේරෙනවද ළමයි මෙන්න මේ කඩේරි වලින් මාක් කරලා තියෙන ලොකු කෝණයෙන් මෙන්න මේ කුඩා කෝණය අඩු කරොත් අපිට ලැබෙනවා මේ කෝණය Meri sal pone, meri kula pone, adu korok, mata nabit ne mukhaft. Meri aji meri adu korok, jami no pone mukhaft. Kiwa. Kiwa. Menne meri adu pone, menne meri kana adu korok. Mekone adu koro labin neka nane tereno ane lamai tereno ane pangiliyan tippa e pangiliyan kaela malli kaela kapa kena ithuru kaela matagiyala denno ane da malli mamai ikarai nan gedari api denna pangiliyan genapu ham malli kaela kapu ham kaela kapa katham ithuru kaela neka man etoda pangiliyan malli gatta kota adu koro Lihat kan pasti dia orang, ahannya apa tau? Dia mau kira ahannya itu negila sama dasarnya. Nih, pelatna apa?
ලේසියෙන් ලේසියෙන් ළමයේ කපෙන් ප්‍රශ්න අහන්නේ නැත. අපි කියනවා ඉතින් අද විභාගෙ තියන්නේ නැද්ද? ඔය ලෑස්තිද? ඔව්ද? හොඳයි. සෑම විටම සූදානම් ශරීරයෙන් ඉන්නේ. ළමයි ඉගෙන ගන්නවා කියන්නේ යුද්ධෙට කියාවට. හරි? මම මොකද යුද්ධෙට යනකොට ඔන්න දැන් වෙලි තියනවා කිය කිනේ කොයි මොහොතේ වෙච්චියයිද කියලා හැම විටම සූදානම් වෙන්න ඕන. නේද? ඒ වගේ තමයි ඉගෙන ගන්න දරුවා හැම විටම විභාගයකට සූදානම් වෙන්න ඕන. ඒක සමහර වෙලාවට අද දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. ලබන සතියේ දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. සූදානම් පිටේ. මට හිතුන ගම දැන් අද දවසේ මට හිතුනොත් මම ලංකා විභාගයට. අද බෑ කියලා හිතුනොත් දෙන්නේ. හිතුනොත් ලබන සතියේ. හිතුනොත් ලබන සතියේ දෙන්නේ. හැම වෙලම සූදානම් වෙන්න කොයි මොහොතක හෝ ඕගොල්ලන්ට විභාග සහනයක් ලැබි. يعني ඉතිරියේදී අපි සහන දෙන්න බලාපොරොත්තු
hari room sarahan deka kanda api balabu mege tiyena vistaraya mokadda kiyala pahada de yati abc trikonaye abc trikonaye ab bax konaya samanai xey konaya samanai cey konaya kiyala kiyala thiyena ekenne me kotas thunama me kona kotas MON මෙන්න මේ කෝණය සමානයි LON මේ කෝණයට සමානයි KOL මෙන්න මේ කෝණය. එහෙනම් මේ කෝණ තුනත් එකිනෙකට සමානයි කියන එක තමයි ඒ කියන්නේ. ඊළඟට කියනවා BAC කෝණය. BAC මෙන්න මේ කෝණය සමානයි KON කෝණය. හරි. දැන් කියනවා මම මේක පොඩ්ඩක් මෙන්න මෙහෙම කාට මෙන්න මෙහෙම මෙහෙම පොඩි රේඛාවක් ගන්න. මෙන්න මේ කියන කෝණය සමානයි මෙන්න මේ කියන කෝණයට. හරි. ඔන්න ඔහමත් දීලා තියෙනවා. හරි. අන්න ඒකත් මම ලබන. ඔන්න දැන් මේක ලිඛිතව දීලා තියෙන සියලුම දේවල් මම මගේ රූප සටහනේ පළකුණු කරගත්ත මාක් කරගත්ත මෙන්න මේ කුඩා කෝණය මේ මැදින් තියෙන පොඩි කොටස සමානයි ලෝ MOA ආ මෙන්න මෙයන් මෙන්න මේකෙන් මැද කුඩා කෝණයට සමානයි කියලා ඔප්පු කරන්න හරිනේ ළමයි හරිනේ ළමයි මෙන්න මේ මැද කුඩා කෝණයට එහා පැත්තේ මැද කුඩා කෝණය සමානයි කියලා ඔප්පු කරන්න මම පොඩි ප්‍රශ්නයක් අහන්න ඕගොල්ලන්ට. මෙන්නලාමයි මම. මෙන්නලාමයි මගේ යාළුව. මගේ ගාව යම් මුදලක් තියෙනවා. මගේ ගාව තියෙන මුදලයි මගේ යාළුව ගාව තියෙන මුදලයි සමානයි. අපි දෙදෙනා ගාව තියෙන මුදල් සමානයි. හරි. ළමයි මම මෙන්න මෙහෙම වැඩක් කරා. මම මගේ ගාව තියෙන මුදලෙන් පහෙන් එක කොටස මගේ ගාව තියෙන මුදල සමාන කොටස් පහකට බෙදලා ඒකෙන් එක කොටස අසරණ මිනිස්සෙකුට දෙන්න. ඒක දැක්ක මගේ යාළුවා එයා ගාව තියෙන මුදල සමාන කොටස් පහකට බෙදලා එක කොටසක් තවත් අසරණ මිනිස්සෙකුට දෙන්න. මම දුන්න දැන් මේ මම දුන්න මනුස්සයයි ඒ අසරණ මනුස්සයා මේ මගේ යාළුවා පරිත්‍යාග කළ කොටස දුන්නේ මෙන්න මේ අසරණ මනුස්සයා මේ අසරණ මිනිස්සු දෙදෙනාට ලැබුණු මුදල් ගැන මොනවද ඔයගොල්ලෝ හිතන්නේ දෙදෙනාටම ලැබුණු එක මුදල් එක සමානයි මම ආයෙත් කියනවා මගේ ගාව තියෙන මුදල හා සමාන මුදලක් මගේ යාළුවා ගාවත් තියෙනවා. අපි දෙන්නා ගාව තියෙන මුදල එකින් සමාන. මම මගේ මුදල් සමාන කොටස් පහකට වෙන් කරා. ඒකම එක කොටසක්
මගේ යාළුවා එයා ගාව තියෙන මුදල සමාන කොටස් පහකට වෙන් කරලා එයාගේ මුත් එක කොටස එයා තව අසරණ මිනිස්සුන්ට දුක්. ඒ අසරණ මිනිස්සු දෙන්න ගාව දැන් මේ අසරණයන් දෙදෙනාට ලැබුණු මුදල් ගැන ඔබ මොකද හිතන්නේ? දෙදෙනාටම ලැබුණු මුදල් සමාන ඒක දැනෙන්නේ. මෙන්න මේ දැනුනේ තර්කයක් අසුරි. මොකද්ද ඕගොල්ලෝ මේක දැනෙන්න හේතුන තර්කය නොව ප්‍රත්‍යක්ෂේ වුණා. මේක දැන් ඕගොල්ලෝ දැනුනද? අනේ ඔව් නේද? එහෙම නේද උනේ කියලා ඕගොල්ලන්ට දැනුනද? එහෙම තමයි වෙන්නේ කියලා ඕගොල්ලන්ට දැනුනද? ඉතින් එහෙම දැනෙන්නේ ඕගොල්ලන්ගේ මේ නිත්‍ය තර්කයක් උත්පාදනය වුණ නිසා, තර්කයක් විශ්වාසයෙන් වුණ නිසා. එහෙම මාර්ගයක් නිෂ්පාදනය වෙන්න ඕගොල්ලෝ ඉගෙන ගත්ත ප්‍රත්‍යක්ෂය සමාන රාශි නිශ්ශුන්‍ය සමාන රාශියෙන් බෙදුව විට ලැබෙන රාශිද සමාන වේ. සමාන රාශීන් දෙක සමාන මුදල් දෙක සමාන මුදල් දෙක ඒ කියන්නේ සමාන රාශීන් දෙක එකම රාශියකින් බෙදුව විට මෙයා බෙදුවේ පහේ මෙයාගේ මුදලත් බෙදුවේ පහේ සමාන රාශීන් දෙක එකම රාශියකින් බෙදුවිට ලැබෙන කොටස් දෙකකින් එකට සමාන වේ නැත්නම් ලැබෙන රාශියෙන් දෙකකින් එකට සමාන වේ. සමාන රාශියෙන් දෙක එකම රාශියකින් මෙයක් පහෙන් බෙදුවේ මෙයක් පහෙන් බෙදුවේ. එකම රාශියකින් බෙදුවිට ලැබෙන රාශියෙන් දෙකකින් එකට සමාන වේ. හතර වෙනි ප්‍රත්‍යක්ෂය. ඒක තමයි හතර වෙනි ප්‍රත්‍යක්ෂය. දැන් එමනම් ওই ප්‍රත්‍යක්ෂය අතුරෙන් බැරි කොහොමද හිතා ගන්න ඕනක්ද? දැන් මේ ප්‍රත්‍යක්ෂය අතුරෙන් මම ගන්න කොට දාගන්නේ මෙන්න මේ විදිහට. BAC කෝණය සමාන BAC කෝණය සමාන KOM කෝණය අපි හොයාගත්ත දෙයක් නෙවෙයි. අපි නෙමෙයි දැක්කෝ. අපි හොයාගත්තානේ අපි වැටෙච්ච වෙන්නේ නෑ මේවා දීලා තියෙනවා දීලා තියෙන හැම දෙයකටම කියන්නේ දාප්ප ඊළඟ මේ DAC කෝණය සමාන කොටස් තුනකට නේද වෙන්නේ මේ කොටස් තුන සමානයි කියලා කියනවා නේද මේක කුඩින් කියන්නේ මේ ලස්සන කතාවක් මොකද්ද DA කෝණය සමානයි AY කෝණය සමානයි CAY කියන්නේ එහෙනම් මේ ලොකු කෝණය සමාන කොටස් තුනකට නෙමෙයි සමාන කොටස් තුනකට නෙමෙයි නේද ඒක දැනෙන්න එපා එහෙනම් මම කරන්නේ BAT කෝණය සමාන කොටස් තුනකට වෙන්නේනෝ නම් එක කොටසක් අගේ හොයන්න මම මොකද කරන්නේ තුනෙන් බෙදලා එක කොටසක් අගේ හොයන්න තුනෙන් බෙදලා මෙන්න මේ ලොකු කෝණය සමාන කැපලි තුනකට බෙදලා තියෙනවා තුනකට වෙන් වෙලා තියෙනවා ඒ එක කොටසක අගේ මෙන්න මේ කොටසක් අගේ හොයන්න මම මොකද කරන්නේ තුනෙන්ද ඒ වගේ KOM කියන කෝණය KOM කියන කෝණය සමාන කෑලි තුනකට බෙදලා කියලා ඒගොල්ලෝ කියනවා ඒක කියනවා මේ විදිහට මොකද කියන්නේ මෙන්න මේක මේ විදිහට කියනවා MOM කෝණය සමානයි LOM කෝණය සමානයි LOM කෝණය සමානයි KOL කෝණය කියන්නේ එහෙනම් මෙන්න මේ ලොකු කෝණය සමාන කොටස් තුනකට බෙදෙනවා එහෙනම් එක කෝණයක අගේ හොයන්න බෙදනවා දැන් මේ ලොකු කෝණය මේ ලොකු කෝණයයි සමානයි කියලා තියෙනවා මේ ලොකු කෝණයයි මේ ලොකු කෝණයයි සමානයි කියලා තියෙනවා මේ ලොකු කෝණයක් බෙදුවා තුනේ අර ලොකු කෝණයක් බෙදුවා තුනේ ලැබෙන කොටස් දෙක ගැන මොකද කියන්නේ තමන්ගේ ඉන්නේ නිෂ්පාදනයේ උත්තරකයක් නිසා දෙකට කියනවා ප්‍රත්‍යක්ෂය ප්‍රත්‍යක්ෂය අසුරු අමුගේ නිෂ්පාදනය ප්‍රත්‍යක්ෂය දැන් හරි ආයි BAC කෝණය තුනෙන් බෙදුවොත් ලැබෙනවා නේද මේ කෝණය. ඇයි?
සමාන විශාල කෝණය සමාන කොටස් තුනකට බෙදුවොත් ලැබෙනවා එක කොටසකදී මම මේ කොටස දානවා මොකද x a y කියන මොකද දාන්නේ x a y හරි හරි මේ දු කෝණය තුනෙන් බෙදුවොත් එක කැලලකගේ ලැබෙනවා නේද මුන් තුන්දෙනාම සමානයි ඒ ලැබෙන එක කෝණයක විශාලත්වය x a y කෝණයේ විශාලත්වය කියලා මම කියනවා ඒ වගේම මේ කෝණයක් මේ ලොකු කෝණයක් සමාන කොටස් තුනකට බෙදෙනවා ඒක තුනෙන් බෙදුවොත් එක කැබැල්ලක විශාලත්වය වෙනවා ඒ කැබැල්ලේ විශාලත්වය මම මොකද දාන්නේ මොකද දාන්නේ m o n කියලා දාන්න හරි සමාන දෙන්නේ එකම රාශියකින් බෙදුවොත් සමාන රාශියකින් දෙක එකම රාශියකින් බෙදුණොත් ලැබෙන රාශියෙන් ලැබෙන කොටස දෙකිනේකට සමානයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න තර්ක තියෙනවා නම් තර්කයේ පැහැදිලි නැත්නම් අහන්න අවස්ථාවක් තියෙනවා අහන්න නැත්නම් ඔබලියක් හරි සර් හරි තව කවුරු හරි කියනෝ නම් එපා මතන්ද කියලා මම වහන්න නැතුව ඉන්නවා හයි කවුරුද ඒ ළඟට ඒ ළඟට අපිට කියනවා x a y කියන කෝණේ අංශක 3යි x a y කියන කෝණේ අංශක 3යි මෙන්න මේ ජෝර්ජ් ළඟ තියෙන කෝණය 3යි මම ඕගලන්ට පොඩි ප්‍රශ්නයක් අහනවා හරි මට කියනවා මේ එහා පැත්තේ තියෙන කොටස කීයද කියලා අංශ දැන් මේ මැද කොටස අංශක 3යි නම් එහා පැත්තේ කොටසේ විශාලත්වය කීයද අංශක 3යි අංශක 3යි අංශක 3යි මේ කොටසේ කීයද විශාලම මේක ඇරි 30යි ඇයි එහෙම කියන්නේ මෙයා 30යි කියලා කියන්නේ ඇයි දැන් මේක නම් 30යි කියන්නේ දීලා කියන මේක දීලා කියනවා මේ නෑ මේ කොටස 30යි කියලා මම අහනවා ඇයි මේ කොටස 30යි ඇයි මේ කොටස 30යි කියලා කියන්නේ කියලා කොටස් තුනම එක සමානයි තුනම එක සමානයි දැනගන්න කොහොමද B C කෝණේ තුනට බෙදලා ලැබුණු තුනට බෙදලා තමයි
Mama, bagi prosesnya mana ayah? Mana nih, mana sih yang kurang kone, anjing ketiak ini lah dia. Hari, dan nih kone dia lagi lah, mama mau bilang anjing ketiak ini lah, nih kone dia lagi lah, mama anjing ketiak ini lah, ini yang dia nih nih tuai mana? Mereka kau apa yang ada? Kau apa yang ada? Mereka mau bilang pota bawa. Mereka mau pota bawa lagi. Tahu tak? Mereka tiada yang lama mar ribet dan loko kau mengkian. Mar loko kau mengkian. Mereka tiada yang PAXXAYYAC කියන කෝණ තුනම සමානයි. ඇයි එහෙම කියන්නේ? හේතු ඕනේ. ආනත කියන එක මට පිළිගන්න බෑ. මට ඕනේ හැම දෙයකම හේතුව. එහෙනම් මම ආයි කියන ඕගොල්ලෝ කොට්ට බබාලා කියන ඇයි දෙයියනේ එහෙම කියන්නේ හේතුව ඇයි අප්පා ඔය පොතේ කියලා දෙන්නේ ඔය පොතේ කියලා දෙනවද බලන්නකො පොත නැත්තම් බලන්න කියලා දෙනවද නැද්ද උනේ ඇයි අප්පා උනේ කියලා දෙනවා මොකද්ද b x කෝණය සමානයි x a y කෝණය සමානයි c a y කෝණය පේනවද කියලා දෙනවා අන්න ඒක නිසා තරහ වෙන්නේ බා පොත්ත බබාලා කියුව එක මම ඉස්ලාස් කරගන්නේ නැහැ හරියටම ගැළපෙන වචනේ මම කියුවා කියලා මම මාර සන්තෝෂේ නෝ බුළු කොට්ට බබාලා උලන්න පේන්නේ නේ. ඔක තියෙනවද කියලා තියෙනවා. ඒක හේතුව තමයි කියලා තියෙන්නේ. හරි. ඒකෙන් ඉඳන් තමයි මම අරගෙන ඔක්කොම වගේ කිව්වේ. ඔක කියලා තියෙන්නේ ඉන්න මම කිව්වා මේකත් තියයි මේකත් තියයි කියලා. හරි. ඔක කියලා තියෙන්නේ ඇයි කියලා අහුව. ඇයි මම ඔක කියලා තියෙන්නේ කියලා මම කිව්වා. නේද? මම එහෙම අහුණා මම කියන්නේ. ඇයි යන්නේ ඔය කියලා තියෙන්නේ? ඉවරයි. කියලා තියෙනවා. හරි. KOL LOM MON සමානයි BAC කෝණය සමානයි කියලා සමානයි කියලා මම දන්නවා ඒක ඔයත් දන්නවා ඔයත් දන්නවා මම දන්නවා අපි දෙන්නම දන්නවා හැබැයි මට කියන්නකො මේකයි 90යි කියලා ඔයාලා කවුරු කියන මේ තුන්දෙනා කියන්නේ සමානයි කියලා මුන් තුන්දෙනා ඒක මම පිළිගන්නවා ඔයා කියන්නේ මේ තුන්දෙනා කියන්නේ සමානයි කියන බව මම පිළිගන්නවා අද මේ තුන්දෙනා 90යි කියලා නම් මම පිළිගන්නේ නැහැ BAC कोने समान KOL कोने अरे आने मैं के उड़न सीला दिए ना नहीं तो दारुवा ने BAC कोने विशालत्व ये काटा था KOL कोने विशालत्व के समान है कि ना भीतर दिए ना ने तेरी जने इधर लामाई ने मैं BAC कोने अंजन आनुवना और चूड़ी मावे को तेरे तो ने नहीं था तुझे मैंने नया अनुवाय ना ढूंढे नहीं ने का समान ना मैं का अनुवाय जला कौन बाबे को तेरे तो मामे एक दिन तक इसलिए नया बता किया ना वो लोग कोट का बाबा ना किया हेतु ऐसा का नाम करेगा तो जितना जितना किया रहे किया ने मात्र दिया गया मैं मम कोटा पता कराना मैं जनकाने दिया හරි අපි සාමාන්‍යයෙන් අපේ ගණිතයේ කොටස් තුනකට වෙන් කරනවා අංක ගණිතය බීජ ගණිතය සහ ජ්‍යාමිතිය නියම ගණන් ටික තියෙන්නේ ජ්‍යාමිතිය මාර්ගෝලිය අපි ඒක තාම දැනෙන්නේ නැහැ නමේ මන්ති
දහයි පොළහ ශ්‍රේණිවලට ගිහාම තමයි ජ්‍යාමිතිය කොටස් වල නියම රහ දැනෙන්නේ. සමහරුට රහයි සමහරුට සංසාරයේ කලකිරු. සමහරුන්ට හිතෙනවා අනේ ඇයි අම්මෝ මෙහෙම දෙයක් උනේ? ඇයි මෙහෙම කොටසක් ආවේ ගණිතයේද කියලා පාවෙන ජීවිතයේ පාවෙන සංසාරයේ කලකිරෙන ජ්‍යාමිතිය. හරිද? ඉතින් මේ ජ්‍යාමිතියේ මූලික කොටස් එකක් මේ උගන්වන්න තමයි. මෙවුව හොඳින් අවබෝධ කරගන්න. සමාන වගේ කියලා හිතුවෙ හිඳ අවදාවක් කියන්න එපා ඒවල සමානයි කියලා. හැම්පත් දෙයකට හේතුවක් තියෙනවා. සමහර ළමයින් හිතෙනවලු අරයනම් අහිංසක ළමේ වගේ. අරයන් නපුරුයි වගේ. එයා හොඳයි වගේ. එහෙම හිතෙනවා ජීවිතේ ජීවිතේ මෙහෙම හිතන්නවා. වගේ උත්තර නෑ. කවදාවත් නෑ. බොහෝම තර්කානුකූලව හිතන්න පුළුවන්. අඩුම ඕගොල්ලන් හරි තර්කානුකූලව හිතන්න පුරුදු වෙන. විශේෂයෙන් ඕගොල්ලෝ. මේ අලුත් පරම්පරාව ඕගොල්ලෝ හිතන්න පුරුදු වෙන. කිසිම වෙලාවක වගේ කියන දේවල් හොඳයි වගේ රට කරයි වගේ හරියට කරයි වගේ එව්වනම් හිතන්න එපා. හැම දෙයක්ම තර්කානුකූලව හිතන්න. එහෙම තර්කානුකූලව හිතන්නේ නැතුව ගන්න හැම දෙයක්ම හරිම අසා. හරි ඒකෙන් තා ඕනම කෙනෙක් බදව තියාගන්න හැම දෙයක්ම තර්කානුකූලව හිතලා ඒක ඒ දේ කරන්නේ. එහෙම නැතුව අර වගේ හොඳයි වගේ නරකයි වගේ නපුරුයි වගේ වටන යන්න එපා කවදා. ඔව් මම බය නැතුව KOL කියන ලියන්න හේතුව තමයි ඕගොල්ලන්ට දීලා තියෙනවා එක්තරා තැනක BAC කෝඩය සමානයි K O N කෝණය කියලා දීලා තියෙනවා දරුවනේ. ඒ දීලා තියෙන නිසා තමයි මම බය නැතුව K O N කියන කෝණය අංක ගන්නවා කියලා දීවි. ඔන්න දැන් මම අගේ හෙව්වා දෙවෙනි ප්‍රශ්නේ පිළිතුර සාධාරණ තර්කානුකූලව ලිව්වා. මේක තමයි හදන විදිහ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ළමයි මම මේ බැලුවේ කරන්ට් එක කොටසකට ගියා වගේ මට නම් තාම කරන්ට් එක තියෙනවා. මේ එකපාරටම කරන්ට් එක යනකොටත් ළමයි නැති වෙනවා. එකපාරටම කරන්ට් එක එනකොටත් නැති වෙනවා. එහෙම වෙනවා. ඊළඟට කියනවා මට 7 පහ අභ්‍යාසය ඊළඟට තියෙනවා. ඔව් 7 පහක් නෑ 20 අභ්‍යාසය. ඉතින් මම බාර කරනවා ඔයගොල්ලන්ට මේ ටික ගෙදෙද්දි හදාගන්න ලබන සතිය අපි සාකච්ඡා කරනවා මේ. මොකද මම හදලා ඉවර වෙනා මේක වැඩක් වෙන්නේ නෑ පුතේ. තේරෙනවා? දැන් මගේ නරකා මුත්‍ති අවදි කරගෙන මම ආයෙත් වහගෙන ගියන්නේ. නේද? අය මම මොනවා කරන්නේ විභාගෙදී. ඒක නිසා ඒක වැඩක් නැහැ. මේක කරේ කොහොමද ඕගොල්ලෝ හදන්න කමී දැන් අත්දැකීම් ටිකක් ලැබුණා.
ගණන් හතරක් අභ්‍යාස හතරේ ගණන් ඔගොල්ලෝ අමාරුමයි යයි කියන ගණන් හතර සාකච්ඡා කරා. එහෙනම් ඉතුරු වෙලා තියෙන්නේ ඔගොල්ලෝ හිතනවට වඩා මීට වඩා ලේසි ගණන් අනිවාර්ය හතර. මිශ්‍ර අභ්‍යාසය අතුරු සියලු ගණන් හතර. ඉතුරු වෙච්ච ගණන් මිශ්‍ර අභ්‍යාසයේ සියලුම ගණන් හදන්න ඒ කරලා හරි විදිහට සාකච්ඡා කරමු ඕගොල්ලෝ ගාන හතර. එහෙම ගණන් හදන්න නැතුව අපි සාකච්ඡා කරාද 7ක් 15 වැඩක් වෙන්නේ ඒක මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. දියුණු වෙන්න ඕන නම් ගණිතයේ දක්ෂ වෙන්න ඕන නම් අනිවාර්යයෙන් තමන් තනියෙන් හදන්න වැරදුන ගැන හිතන්න එපා. වැරදුනාට මම එක ළමෙන් කරපොත් කියන්නේ හදන්න. වරදින්න හරි හදන්න. එයා අමාරුයි. වරදින්න හරි හදන ළමයා තමයි මොනවත් කරන්නේ මේ නිකා හොයේ ඉන්නේ එක ළමේ 7ක් 5කට වැඩ. 7ක් 5කට වැඩ. හරි. ළමයි මට සුට්ටක් කියනවා එහෙනම් ඔන්න ඔය ප්‍රත්‍යක්ෂ පාඩමේ ඉතුරු වැඩ ටික කරලා නැති දරුවෝ කරුණා කරලා මම දන්න ගොඩක් ළමයි කරන්න නැහැ කරුණා කරලා ඒක කරන්න මට සුට්ටක් කියනවා අපි 9 වෙනි පාඩම ද්‍රවවිදු පාඩම පටන් ගත්තාද කොහෙන් කවදා හරි පටන් ගත්තද නැද්ද ඉතල යන්න සරල ප්‍රශ්නයක් අහන්න සර් ද්‍රවමිනුම් නමය පාඩම ද්‍රවමිනුම් පාඩම පටන් ගත්තාද මම තැන්ක්ස් එහෙනම් මම අද යනවා 8 වෙනි පාඩම ලියා ගන්න 8 වෙනි පාඩමේ මාතෘකාව සරල රේඛා හා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ කියලා ලියා ගන්න 9 වෙනි පාඩම සරල රේඛා සහ සමාන්තර රේඛා සරල රේඛා සහ සමාන්තර රේඛා සරල රේඛා හා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ ආශ්‍රිත කෝණ දැන්කොට පළවෙනි වාරයේ ඉවර කරන්න මේ පාඩමත් එක්ක තව පාඩමයි ඉතුරුයි. ඒ කියන්නේ පාඩම් 9 කරන්න තියෙන්නේ. එතකොට පාඩම් 9න් 7ක් කරලා අවසන්. හැබැයි 7 වෙනි පාඩම අවසන් කිව්වට අවසන් නෑ. ඕගොල්ලන්ගේ ඉඳලා අපිට තියෙන මේ පාඩම සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් කොහොම හරි මම ඔන්න 8 වෙනි පාඩම දැන් පටන් ගන්න. හොඳයි. මේ 8 වෙනි පාඩමවත් ජ්‍යාමිතියට අදාළ පාඩම. හරි. එක ජ්‍යාමිතියට අදාළ ප්‍රත්‍යක්ෂ වගේ ම ජ්‍යාමිතියට අදාළ පාඩමක් තමයි මේ මේ දැන් අද දවසේ මේ ආරම්භ කරන්නේ. හරි. මම පොඩි ප්‍රශ්නයක් අහනවා. ඕගොල්ලෝ 7ේදී ඉගෙනගෙන තියෙනවා 8ේදී ඉගෙන ගත්තා අනුපූරක කෝණ කියලා ජ්‍යාමිතිය. අනුපූරක අනුපූරක කෝණ කියලා ඉගෙන ගත්තා ජ්‍යාමිතිය. ආය ඕගොල්ලෝ ඉගෙන ගන්නවා පරිපූරක කියලා කෝණ වර්ගයකට ඉගෙන ගන්න. පරිපූරක කෝණ. කෝණ වර්ග දෙකක් ඉගෙන ගත්තා 7ේදී 5 8ේදී අනුපූරක කෝණ කියලා සහ පරිපූරක කෝණ කියලා ගන්න. වර්ග දෙක. කවුරු හරි කියනවාද? අනුපූරක කෝණයක් කියලා කියන්නේ මොකක්ද කියලා? කෝණ යුගල දෙකක 90ක් වන කෝණ කෝණ යුගලයක නැත්නම් කෝණ දෙකක එකතු අංශක 90ක් වෙනවා නම් ඒකට කියනවා අනුපූරක කෝණ යුගලයක් හිතන්න මෙන්න මේ A B C කියලා කෝණයක් තියෙනවා මේ කෝණයේ විශාලත්වය අංශක 40යි කියලා අපි හිතමු B A C කියලා කෝණයක් තියෙනවා ඒකේ විශාලත්වය අංශක 40 ඒ වගේම PQR PQR කියලා කෝණයක් තියෙනවා ඒ කෝණයේ විශාලත්වය අංශක 5 හරි දැන් මම බලනවා මේ කෝණ දෙක දිහා මෙයා 40යි කියලා මට පේනවා අරයා අංශක 50යි කියලා පේනවා මම බලනවා දෙන්නගේ එකතු කීයද කියලා 40යි 50යි එකතු කරොත් 90ක් වෙනවා එහෙනම් මම බය නැතුව කියනවා ABC කෝණයක් PQR කෝණයක් අනුපූරක කෝණ වේ එක කෝණ දෙක කියන්නේ ජෝඩුවක් ජෝඩුවක් එකතු අංශ 90ක් වෙනවා නම් ඒකට කියනවා මොකද අනුපූරක කෝණ යුගලයක් කියලා.
ලියාගන්න අනුමාත්‍රකාව අනුපූරක කෝණ කියලා. ලියාගන්න අනුමාත්‍රකාව අනුපූරක කෝණ. අනුපූරක කෝණ. Anupura kam kamki ne purwan ne mate hari den anupuraka kona kiyala liyala menna me deka adagada me roopa sathan deka kona deka adagada sangala 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 da ada dawase mama meke aarambayak gannam dan hari den lamana sathiye thora mata leethi api wedi paadama sangala okona ekak karagena yanna puluwan ada dawase mama meka aarambayak dakko eka sangala liyaga ekala liyaganna menne mehema kona yugalayaka ekathuwa kona yugalayaka ekathuwa kona yugalayaka ekathuwa anshaka 90 ekala liyanne mehema mehema liyala mehema podi eri bindwa danne meken kiyanne anshaka 90 kiyala kona yugalayaka ekathuwa Anshaka anuwak nam. Anshaka anuwak nam. Anshaka anuwak nam. Ea. Anupuraka kona yugalaya. Ea anupuraka kona yugalaya. Ea anupuraka kona yugalaya. Leta handunwai. Ea anupuraka kona yugalaya leta handunwai. Pahale liyaganna pahale liyaganna ඉහත ABC කෝණය සහ PQR කෝණ යුගලය ඉහත ABC කෝණය සහ PQR කෝණ යුගලය අනුපූරක කෝණ යුගලයේ අනුපූරක කෝණ යුගලයේ
පොඩි ප්‍රශ්නයක් අහන්න. හරිද? මේක ලියාගෙන ඉවර කට්ටිය පොඩ්ඩක් බලා ගන්න. මෙතන කෝණයක් තියෙනවා අංශක 39. මේ කෝණය අංශක 5. එහෙම කියමු. මම අහනවා මේ කෝණ යුගලය නැත්නම් මේ කෝණ දෙක අනුපූරක කෝණ යුගලය වෙනවද නැද්ද? නැහැ. ඇයි? අංශක 90ක අංශක 90කට වඩා වැඩි. නෑ අංශක 90කට වැඩි නෙමෙයි අඩුයි. ඒක කියන්නේ ඇයි? 39යි 50යි එකතු කරොත් 89යි. හේතුව තමයි මේ දෙන්න අනුපූරක කෝණ යුගලයක් වන්නේ නැහැ. හේතුව ඇයි? හේතුව තමයි අංශක 90ක් නොවන නිසා. මේ දෙන්න අනුපූරක කෝණ යුගලයක් නෙමෙයි. ඇයි? මේ දෙන්නගේ එකතුව අංශක 90ක් නොවන නිසා. මතක තියාගන්න. ඊළඟ අනුමාත්‍රකාව ලියාගන්න පරිපූරක කෝණ. පරිපූරක කෝණ. අනගන්න මෙන්න මේ රූප සටහන. අනගන්න මේ රූප සටහන. එයා ගන්න මේකම මේ දෙක අරගත්තා පස්සේ දැන් මෙන්න මේක පොඩ්ඩක් අහගන්නවා. මේ කෝණ එකතුව කියලා අංශ 130. හරි. මේ කෝණ එකතුව මේ කෝණේ විශාලත්වය අංශක 5. මේ මෙයාගේ විශාලත්වය අංශක 130යි. අරයාගේ විශාලත්වය අංශක 50යි. හරිද? දැන් මට ප්‍රශ්න තියෙන්නේ මේ දෙන්නගේ එකතුව කීයද? එතකොට ඕගොල්ලෝ බලන්න මේ දෙන්න එකතු කරපුවාම මෙතන අංශක 130යි. අතන තියෙන අංශක 50යි එකතු කරා අංශක 130යි. අංශක දෙන්නේ ජෝඩුවගේ කෝණ යුගලය එකතු අංශක 180ක් වෙනවා නම් ඒකට කියනවා අපි මොකද පරිපූරක කෝණ යුගලයක් කියන්නේ. මොකද කියන්නේ පරිපූරක කෝණ යුගලයක්. ඉතින් දැන් ඔබ දුක සතරහන් හැදගත්තා. පහලින් ලියාගන්න මෙන්න මේ විදිහට පහලින් ලියාගන්න කෝණ යුගලයක එකතුව කෝණ යුගලයක එකතුව අංශක 180ක් නම් අංශක 180ක් නම් එය පරිපූරක කෝණ යුගලය ලෙස හඳුන්වන්නේ පරිපූරක කෝණ යුගලය ලෙස හඳුන්වන්නේ
පහලින් ලියා ගන්න. පහලින් ලියා ගන්න. A B C කෝණය සහ B Q R කෝණයේ කෝණ වල එකතු වල අංශක 180ක් වන නිසා අංශක 180ක් වන නිසා ABC කෝණය සහ PQR කෝණ පරිපූරක කෝණ V පරිපූරක කෝණ V ABC කෝණය සහ PQR කෝණ වල එකතු අංශක 180ක් වන නිසා ABC කෝණය සහ PQR කෝණ පරිපූරක කෝණ V. හරි හරි මම මේක මම කරන්න ආගන්න වෙන කතා හොඳට බලා ගන්න කැමතියි. AB කියලා සරල රේඛාවක් තියෙනවා. CD කියලා සරල රේඛාවක් තියෙනවා. මේ සරල රේඛා දෙක මෙන්න මෙතනදී හම්බ වෙනවා. මෙන්න මේ ස්ථානයේදී BC කියලා ස්ථානයේ හම්බ වෙනවා. පේනවා? ඒක හැම දරුවටම පේනවා ඈ. අය මට විතරක් පේන්නේ නැහැ. හැම දරුවටම පේනවා. AB කියන සරල රේඛාවයි කියලා පේනවා. එහෙනම්
Kalau tuh guru cara di mata ketiaga. Nah, hemat aruhi kita mau beli kahana, kahana kota kahana dia, balana kota tuh dia utarai mata kini nih.
Hari, hari butuh ya.